මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කැටුම් පතට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නා. මේ අතර COVID-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය හේතුවෙන් අගතියටපත් පිරිසගෙන් සමාව අයදීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2024 අංක 9 දරන මාර්ගගත සුරක්ෂිතතාවයේ පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. මෙම පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මීට කලින් තීරණයක් ගෙන තිබුණා. පනතේ කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාසන ලැබිලා තිබෙනවා. ඒ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඊයේ රැස් වුණ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. COVID-19 වෛරසයට ගොදුරු වී මියගිය තැනැත්තන්ගේ මෘතදේහ බෑර කිරීමේ ක්‍රමවේදය ලෙස ආදාහනයේ නිර්දේශ කරන ලැබ තිබුණා. ඒ අනුව COVID-19ට ගොදුරු මුස්ලිම් ජාතික පුද්ගලයන් 276 දෙනෙකුගේ මෘතදේහ ආදාහනය කර තිබෙනවා. COVID-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්ති හේතුවෙන් බලපෑමට ලක් වූ සමාජ කොටස් වලින් ශ්‍රී ලංකා රජය විසින් සමාවක් අයද සිටීම පිණිස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රික උපදෙස් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මේ අතර බැංකුවල රන් අබරණ උගසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහාද රජයේ අවධානය යොමු වී තිබෙනවා. ආර්ථික අර්බුදයත් සමග 2019 වර්ෂයේදී රුපියල් බිලියන 210ක් පමණ වූ උගස් අත්තිකාරම්බල හිඟ මුදල් ප්‍රමාණය 2024 මාර්තු මාසය වන විට රුපියල් බිලියන 571ක් දක්වා 172% වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එම තත්ත්වයේ සැලකිල්ලට ගෙන බලපත්‍ර ලාභී බැංකුවකින් උගස් අත්තිකාරම් ලබාගෙන ඇති අඩු ආදායම් ලාභී පුද්ගලයින් වෙත සහන සැලසීමේ අරමුණින් උගස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10% උපරිමයකට යටත්ව මහා බඩාගාරය විසින් පොලිස් සහන ආධාරයක් ලබා දෙනු ඇති. තනි පුද්ගල පදනම මත 2024 ජුනි මාස 30ට හෝ ඊට පෙර බලපත්‍ර ලාභී බැංකුවකින් ලබාගත් රුපියල් ලක්ෂයෙන් ඩොයික්ම වන උගස් අත්තිකාරම් සඳහා මෙය අදාළ වනවා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.